එතකොට එහෙනම් අපි කිව්වේ පින්වතුනි ඔය දරුවන්ට තරවටු කරන්න එපා. ඒව සම්බන්ධ. ඒ කියන්නේ ඔබට ඕනේ දෘෂ්ටිය වෙනස් කරන්න. කරන ඒ දෘෂ්ටියම දරාගෙන කරන එක නොකර ඉන්න ඕන නම් ගහන්න අල්ලගෙන නැති වෙනවා. ඒකයි මම කියන්නේ. මොකද කාරණා දෙකක් තියෙනවා. දරුවෝගේ දෘෂ්ටිය දරන් ඉදියට කමන්නේ නැහැ. ඒ කියන්නේ දරුවා හිතන් ඉන්න අපි සත්තු මරුවට කමන්නේ නැහැ කියන්නේ. ඔබට ඕනේ දරුවා ඒ ඔබ ඉස්සරහා සත්තු මරන්න කියන අතර කරන්න නම් මොකද කරන්න ඕන? දෘෂ්ටි බුස්ති ඕනේ එකක් කියලා දීලා දීලා තියෙන හොඳට. එතකොට ඒක ඊළඟ පාර සතෙක් මරන්න යනකොට ඒක මුලින්ම බලන්නේ මොකද්ද? අම්මයි නේද තාත්තයි. හරි. අම්මා තාත්තා නැහෙනි බරුව. ඒක නෙමෙයි දුනේ කියන්නේ. පන්ති ගියාට කමක් නැහැ. කොල්ලොත් එක්ක එහෙම දේවල් වල පැටලෙන්නේ නැහැ. නේ ඇඟිල්ල දික් කරලා කිව්වා. කියලාහා අම්මේ. ඊට පස්සේ තෙල්ල කොල්ලට කියලා මුලින්ම කියන්නේ මොකද්ද? මේ පොඩ්ඩක් බලන්නකො අපි අයියලා එහෙම ඉන්නවද කියලා වටේ. කවුරුත් නැහැ නේද? එහෙනම් අයියා. ඔබගේ අතීතයේ මෙනෙහි කරලා බලන්න. කොහොමම නෙමෙයිද උනේ කියලා. හේතුව මොකද? ඔබගේ අම්මා තාත්තා වැරදි විදිහට මොකද ඔබගේ අම්මා තාත්තා තේරුම් අරන් හිටියේ නැහැ මේ හිතේ ස්වභාවය මොකද? එහෙනම් හොඳට මතක තියාගන්න මේ හිත ලොකු මුලාවකෙන් ඉන්නේ. මේ හිත සතෙක් කියලා. දැන් ඔබට හිතන්නේ මම මේ බණ අහනවා කියලා හිතනවනේ. ඒ හිත හිතන් ඉන්නවා මම සතෙක් කියලා. කියන්නේ සත්වයෙක් කියලා. දැන් ඔය හිතන හිතනවා මිනිස්සෙක් කියලා. නේ? ඒ නිසා මේ මහත්යා වගේ කතා කරද්දී පොඩි ආස්වාද ගතියක් තියෙනවා. මහත්යා මාව දැනගෙනද කොහෙද? වගේ එකක් හිතෙනවා හිතට හැමදේ. ඒ බල්ලෝ කියලා කිව්වොත් එහෙම හිතලදී හිතෙනවා. මම බල්ලෙක් නෙමෙයි. මම මිනිස්සෙක් නෙයි මට බල්ලා කියලා. අන්න එහෙම එකක් හිතෙනවා. කොහොම හරි හිතට නේද ඔකම හිතෙන්නේ. දැන් හිත හිතාගෙන ඉන්න ඔහොම එකක්. හිත හැමතිස්සෙම පින්වතුනේ අර තමන් කියලා හැඟෙන හැඟීම තියෙනවනේ. අන්නේ තමන්ට හරි ආදරේ. එතකොට තමන්ට හොඳක් කරන්න එන අයට හරි ආදරේ. මේ හොඳට තේරුම් ගන්න මේ කාරණා. දරුවෝ ඉන්නවනම් දරුවෝ ගේන්න බලන් ඉන්නවනම් මැරිලා ඊළඟ ආත්මේ හැරි දරුවෝ ගේන්න බලන් ඉන්නවනම් ඕනේ වයස් කාණ්ඩ දෙකයි මේක හොඳට දැනගන්න. මොකද මේක දරුවට විතරක් නෙමෙයි මේ හිතේ හැටි කියන්නේ. හැබැයි මේක මීට වඩා ගොඩක් ගැඹුරට කියන්න දේවල් තියෙනවා. ඒක ඉතින් අපි වෙනම තමයි කතා කරන්නේ. මේ හිත දැනෙනවනේ මම කියලා හැඟීමක් එනවනේ. ඔන්නේ මමට වෙනතනි මේ මම හරි ආදරේ. එතකොට ඒ මගේ පැත්තට කතා කරන අයට හරි ආදරේ. ඒ අය දෙන දෘෂ්ටි ඒ හිතට හිතෙනවා මගේ යහපතටමයි දෙන්නේ කියලා. ඔය හිතට හිතෙන්නේ නැහැ අම්මා මට යහපතටයි ඔක්කොම කරන්නේ තාත්තා මට යහපතටයි කියලා. ඔය හිත එක එක වෙලාවේ එක එක දෘෂ්ටි නෙගන්නේ. ඒ දෘෂ්ටියට අනුකූලව ඔය සතා වෙනස් වෙනවා තින්නේ. මේ ඔබ හොඳටම දන්නවනේ හොඳට ඉන්න මිනිස්සු ඉන්න එකපාර කාට හරි බියෙන් යනවා. සතා වෙනස්. මොකද ගන් ඒ වෙලාවේ බලවත් වෙන දෘෂ්ටියට අනුකූලව අර ඇතුලේ හැදෙන සතා වෙනස් වෙනවා. ඒ අර පුද්ගලත්වයේ දැනෙන පුද්ගලත්වය වෙනස් වෙනවා. එහෙනම් යම් දෘෂ්ටියක් දැනিলা තියෙන වෙලාවට ඒකට පක්ෂව කටයුතු කරන අයට හරි ලැබි. ඒ අය මොන හරි දෙයක් කියනවා නම් හරි ඉක්මනට මේක අතුලට ගන්න. එතකොට කිසිම කෙනෙක් කැමති නැහැ ශාරීරික හිංසාවට. සබ්දේ තසන්ති දන්නස්ස. තැති ගන්නවා මේ සත්‍යය. දඬුවමට හරි බයයි. ඒ වගේම තමයි පින්වතුනි දුකට හරි බයයි. ඒවල දරුවා යම් දෘෂ්ටියක් දරන් ඉන්න වෙලාවට ඔබ එක පාට ඒ කෙනාව රිද්දුවොත් ශාරීරිකව නෙමෙයි මානසිකව හරි ඔබ රිද්දුවොත්
එතනින් එහාට ඔබ කියන එකක්වත් මේක ගන්න නැහැ පෙන්වෙන්නේ තනිකර බ්ලොක් කරලා තියෙනවා. බ්ලොක් කළේයි මහා විස ගෝර සර්පෙක් මේ ඉන්නේ කියලා වහලා දැම්මා. මේ අම්මව ඇරලා තියෙනවා එහා පැත්තේ. කවද? අර කොල්ලව. නැත්තම් අර කුඩු ගහන්න කතා කරන යාළුවව. හේතුව මොකද? ඒ දැන් බලන්න ඔබ දැන් ඔබගේ දුවට නම් කොල්ලෙක් ඇවිල්ලා කියයිද? පර? තොට කියලා දෙනවා නේද මේවා කරන්න එපා කියලා. එහෙමද කොල්ල කතා කරන්නේ? මේ කොල්ල කියන්නේ බන් කතා කරන විදි. ලැජ්ජ හිතෙන්නේ නැද්ද කියලා බලන්න. ඈ? නේද? ආදර වචන කියන්නේ. ඒ ආදර වචන ඇහෙනකොට පින්වතුනි අර හිත පොපි වෙනවා. ආදර වචන ටිකක් කියලා ඉවරලා පින්වතුනි ඕනේ දෙයක් කරගත්ත හැකි. දෙන දෘෂ්ටි ඔක්කොම ගිලිනවා ඒ වෙලාවට. ගෙදරින් හම්බෙන්නේ මොකද්ද? සාඩන පීඩන. හරි පීඩාවෙන් ඉන්නේ. අම්මා කෑ ගහනවා, කුස්සියේ ඉඳලත් කෑ ගහනවා. ළමයෝ කන්නේනවා. ආහ් එනවා කන්න. එයිද කන්නේ ඉඳගත්තේ නේද? කාහන් කාහන් ඉතින් කාහන්. කාලා අපිවත් කාහන්. ඈ? පටන් ගන්නව නේද ආයිසරයා? ඔය ඔක්කොම පටන් අරන් පින්වදිනේ. අර ටග්ගල බ්ලොක් කරන ඔක්කොම. මොකද හේතුව මේ එන ඒව ගන්න බෑ මානසික වදයි. ඒක නිසා ඔක්කොම બ્લોක් කරලා දානවා. අම්මා හිතේ දැන් බැනලා බැන්න මං හොද්දට දෙකක් කතා කළා. ඕක ආයිනම් ඕව කරන්නේ නැහැ කියලා. ඔය කළා තියෙන නිකං අපරාධයක් පාළුගේ වලම් ඉඳලා. හේතුව මොකද? අර හිත පිංගතනි. කණින් ඔක්කොම ඒ ඇහුණට එකක්වත් ඇතුළට ගන්න නැහැ පිංගතනි. ඔක්කොම બ્લોක් කරලා තියෙනවා. ඒ කියන්නේ කෙලින්ම වෛරස් ගාඩ් එකක් දාලා තියෙන සිංහදෙනි හිතට. එන කිසි දෙයක් ගන්න නැහැ. හැබැයි ඒ දුවටම තාත්තා හරි ආදරෙන් උකුලට අරගෙන ඔළුව අත ගාලා ඒ දුවට ආදරයේ සෙනෙහස දක්වලා ඒ දුව කැමති කරන මොනවා හරි ටිකක් ඒ දුවත් එක්ක ඒට දීලා මොනවා හරි කරලා එයත් එක්ක නිතර පොඩ්ඩක් කතා බහ කරලා අන්න ඒ ටික ගත්තා නම් පින්වතුනි දැන් ටික ටික ඇරෙන වර්ග දැන් කරන් තියෙන මොකද්ද ආදරෙන් එකක් දැම්ම තව එකක් දැම්ම ඔන්න ඔය විදිහට පින්වතුනි අරව සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න. අපි මෙහි මහ දාමරිකයන් වෙහික්මන්නේ. ඔන්න ඒක. මං කිව්වේ ඉරට්ටකින්වත් ගහන්නේ.